බීගොවිතනය යෙදෙන අපි බහුතරයකගේ අරමුණ සාර්ථක වී වගාවකින් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමයි. උසස් ගුණාත්මක අස්වැන්නක පදනම ගුණාත්මක බීජ භාවිතය වගේම ලොකු අගයක් එකතු විය යුතු තැනක් තමයි බිම් සකස් කිරීම. විශාකයේ ක්‍රමවත් පඳුරුපාලනයකින් සරු ගොයමක් ලබා ගැනීමට නම් අපි වී වගාවේ බිම් සකස් කිරීම කෙරෙහි ලොකු වගකීමකින් කටයුතු කළ යුතුයි. එනම් සාර්ථක ගොයමක පදනම බිම් සකස් කිරීම ලෙස සලකමු. රෝද 4 ට්‍රැක්ටරයට යොදාගන්නා තැටිනඟුලත් රෝද 2 ට්‍රැක්ටරයට යොදාගන්නා තැටිනඟුල සහ රෝද 2 ට්‍රැක්ටරයට යොදාගන්නා මෝල් බෝට් නඟුලත් වීවගාවේ මූලික බිම් සකස් කිරීමට යොදාගන්නවා. රොටරිය මූලික බිම් සකස් කිරීමේ උපකරණයක් නොවන බව අප හොඳින් තේරුම් ගත යුතුයි. දැන් 2021-22 මහකන්නේ අස්වැන්න නෙල්ල අවසන් වේගෙන යන්නේ. ඔබට පේනවා මම මේ ඉන්නේ අස්වැන්න නෙලාගත්තු කුඹුරක. මේ කුඹුරේ අපිට පේන්න තියෙනවා විවිධ මට්ටම් වල තියෙන ඉපනැල්ල. දැන් මේ තියෙන ඉපනැල්ල. මේ ඉපනැල්ලත් එක්ක මේ වගේ පැලවෙන නිරි වගාවක් තියෙනවා. ඒත් එක්කම මේ කුඹුරේ තව අපිට දකින්න පුළුවන් මේ වගේ තනකොළ සහ විවිධ පළල් පත්‍ර මේ වගේ වල් වර්ග තියෙනවා. ඒත් එක්කම අපිට පේන්න තියෙනවා අර වැටිච්ච බීජ පැලවෙලා කුඩා පැල ඇටි. දැන් අපි සූදානම් වෙන්නේ 2022 යලකන්නේට. යලකන්නේ වගාව සාර්ථක වෙන්න නම් වී වගාවේ මූලික පදනම වෙච්ච බිම් සකස් කිරීම ඉතා නිවැරදිව කරන්න ඕනේ. අන්නේ නිවැරදිව බිම් සකස් කරොත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන ඉපනැල්ල යට කරලා දාලා මේ තියෙන වල් යට කරලා දාලා ඒ වගේම අර පැලවෙන ගොයම් යට කරලා දාලා මේවා සියල්ලක් විනාශ කරලා හොඳ බිම් සකස් කිරීමක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අද අපේ ගොවි මහත්තුරු පුරුදු වෙලා තියෙන්නේ කුඹුරට වතුර පුරවලා වපුරන්න සතියක් නැත්නම් දවස් 4-5ක් තියෙද්දි මේක රොටරි කරලා තව පාරක් රොටරි කරලා මේකට වීහින පුරුද්ද තියෙනවා. දැන් අපේ රටේ ඔබ දන්නවා අතිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම සංකල්පයකට අනුව අපි යන්නේ තනිකර කාබනික වගාවකට නම් නැත්නම් හරිත කෘෂිකර්මාන්තයකට නම් මේ විදිහේ වාල්තියනේව මර්ධනය කර ගැනීම සඳහා කරන වැඩපිළිවෙල ඉතා වැදගත්. ඒ නිසා නිවැරදි බිම් සකස් කිරීම කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. නිවැරදි බිම් සකස් කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා පස්පිඩාලක් කපලා පෙරලන්න. ඒ අවස්ථාවේදී මේ තියෙන තනකොළ යට වෙනවා. ඔබට පේනවා දැන් මේ වගේ තියෙන ගුවන් කොළවල නොඑක් සත්තු ඉන්නවා. මේකේ ඉන්නවා නොඑක් මේකේ ඉන්න පුළුවන් මයිටාව්. ඒ වගේම දුඹුරු පැල කීඩාව ඉන්නවා. කීඩාවගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා මේක තියෙනවා. ඒත් එක්කම පුරුක්පණු වගේ පිලා අවස්ථා තියෙනත් මේ ඉපනැල්ල. මේ සියල්ලක් විනාශ කර දැමුවොත් අපිට පුළුවන් ඉදිරියේදී ඇතිවන වගාවට ඇතිවන හානිකර තත්ත්වයන් වළක්වා ගන්න. ඒ වගේම හැදෙන ගොයමට හොඳ මූල වර්ධනයක් ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේ තියෙන කාබන් ද්‍රව්‍ය පස්සේ යට කරලා හොඳ පෝෂක තත්ත්වයක් ලබා දෙන්න පුළුවන්. මේ සියල්ලක් කරන්නේ කොහොමද කියලා බලමු. පේනවා මේ ලියද්ද රෝද 4 ටැට්‍රේ දාලා ටැටිනගොල පාවිච්චි කරලා තමයි මේ පස් පෙරලීම කරලා තියෙන්නේ. මේක ඇත්තටම අපේ ගොවිය හැඳින්නුවේ පින් නැගුම කියලා. නැත්තම් පුරන් හීය කියලා. මේක ප්‍රධාන කාරණේ තමයි අපිට පේනවා මේ පස් පිඩල්ල කපලා පෙරලා තියෙනවා. මේ පිඩල්ල අපි අනිත් පැත්ත හැරෙවුවොත් ඔබට පේනවා මේකේ තනකොළ තියෙනවා යට වෙලා. ඉපනල්ල යට වෙලා තියෙනවා. දැන් මේක සීසාපු වහම නිසා මේක දි รา පත් නොවුණත් අපි සතියක් දින 10ක් තරම් කාලයක් මේක තිබුණොත් මේ ඉපනල්ල සහ තනකොළ විනාශ වෙලා ඒවා කාබනික පොරක් හෙට පසට එකතු වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් ගැඹුරක් මූල මණ්ඩල ගැඹුරක් ලැබෙනවා. එතකොට ගුවන් ශාකයට පුළුවන් පස්සේ යටට ගිහිල්ලා යට තියෙන මේ මුල් වලට පුළුවන් පස්සේ යට තියෙන පෝෂක ලබා ගන්න. පස්සේ පෝෂක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අර තනකොළ ඉපනැල්ල සියල්ලක් දි รา පත් වෙලා පසට එකතු වීම නිසා ඒකෙන් අපිට හොඳ පෝෂක තත්වයක් ලැබෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ සීසෑම කරාට පස්සේ ජලය හරව ගන්න පුළුවන් නම් මේ පස් පිළිලි වල තියෙන තනකොළ ටික හොඳින් කුණු කරගන්න පුළුවන් නැත්නම් හොඳට පස් පදම් කරගන්න පුළුවන්. ඒ වගේම වර්ෂාවක් ලැබුණොත් නැත්නම් තෙතමනයක් ලැබුණොත් මේ පිඩල්ල උඩ තියෙන වල් ඇට පැලවෙනවා. ඔබ දන්නවා මේ කුඹුරේ පසේ තියෙනවා ලක්ෂ ගණන් කෝටි ගණන් වල් බීජ. මේකට අපි කියන්නේ වල් ඇට බැංකුවක් කියලා. මේ වලට බැංකුවේ තියෙන වලට පුළුවන් තරම් පැලවෙන්න ඉඩ හැරියොත් බිම් සකස් කරන අවස්ථාවේදී අනාගතයේ පැලවෙන්න තියෙන වල ශාක අඩු වෙනවා. ඒ නිසා ඒක ඉතා වැදගත් කාරණයක්. මේ විදිහේ බිම් සකස් කිරීමකදී වැදගත් කාරණයක් තමයි අපිට තෙත් කලාපයේදී අතරමැදි කලාපයේදී සහ වියලි කලාපයේදී බිම් සකස් කිරීමේදී පසේ තියෙන තෙතමන තත්ත්වය සහ භූමියේ එරණ තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙන්න පුළුවන්. අවශ්‍යයි. ඕනෑම කලාපයක මේ දේ කරන්න පුළුවන් එරෙන්නේ නැති කුඹුරවල. බොහෝ විට සමහර ප්‍රදේශ තියෙනවා. දැන් ගම්පහ කළුතර වගේ දිස්ත්‍රික්කවල ජලය පිරීලා වගල් කුඹුරු. සමහරට ඒවා ධනක් පමණ එරෙන අවස්ථා තියෙනවා. මෙවැනි කුඹුරවල බිම් සකස් කරන අවස්ථාවවලදී මේ විදිහට තැටිනගුල් පාවිච්චි කරන එක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. එරෙන කුඹුරවල පාවිච්චි කරන්න බෑ. හැබැයි එරෙන්නේ නැති කුඹුරවල පාවිච්චි කරන්න පුළුවන්. එරෙන කුඹුරවල අපිට වෙනවා සැහැල්ලු ට්‍රැක්ටර් නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටර් වගේ ඒවා භාවිතා කරන්න. බිම් සකස් කිරීම සඳහා උපකරණ භාවිතා කරද්දී රෝද දෙකේ ට්‍රැක්ටරේ අපිට අතහැරලා බිම් සකස් කරන්න ගැන කතා කරන්න බෑ. මොකද බහුතරයක් ලංකාවේ පාවිච්චි කරන්නේ රෝද දෙකේ ට්‍රැක්ටර්. දැන් මේ තියෙන්නේ රෝද දෙකේ ට්‍රැක්ටරේ පාවිච්චි කරලා හොස්පිටල් පෙරලන ආකාරය. මේකේ භාවිතා කරන්නේ මෝල් බෝඩ් නගුලක්. දේශීයව හදාගත්ත කම්මල් නගුලක්. ඔබට පේනවා මේ ට්‍රැක්ටරේ හොඳට හොස්පිටල් එක කැපිලා පෙරලෙනවා. මේ විදිහට හොස්පිටල් එක කපලා පෙරලා ගත්තාම අපි අර කලින් කතා කරපු ආකාරයට බිම් සකස් කිරීමේ පළවෙනි බිම් සකස් කිරීමේ අපිට තියෙන අවශ්‍යතාව ඉටු කරගන්න පුළුවන්. රෝද දෙකේ ට්‍රැක්ටරේ පාවිච්චි කරන මේ නගුල මගින් සීසානකොට අපිට විශේෂයෙන්ම වියලි කලාපයේ සීසානවා නම් මේක වතුර බැඳ තබා ගන්න අවශ්‍ය නැහැ. නමුත් පස්සේ සාමාන්‍ය තෙතමනයක් තියෙන්න ඕනේ. වර්ෂාවකින් පස්සේ අපිට එක් වැස්සක් දෙකක් ගිහිලා පස්සේ තෙත්ව තියෙදි පුළුවන් සීසාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් වතුර හරවලා දවස් දෙකක් හෝ තුනක් තියලා සීසෑමක් කරන්න පුළුවන්. මේ තියෙන ජලය බැඳ තබා ගැනීමක් නෙවෙයි. ජලය සීමාවට වඩා පොඩක් වැඩිවීමක් වෙලා තියෙන්නේ. මෙසේ ජලය බැඳ තබා ගන්න අවශ්‍ය නැහැ සීසා. ඒ වගේම තෙත් කලාප කුඹුර වලට මේක ඉතාමත්ම යෝග්‍යයි. මොකද සැහැල්ලු උපකරණයක් අපිට මඩ වීල් දාලා පාවිච්චි කරොත් යම් තරමක් එරෙන කුඹුර වලත් බිම් සකස් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට පේනවා මේ බිම් සකස් කරායින් පස්සේ කොක්කු පිරලා ඉන්නවා. මේගොල්ලන් මේ වෙලාවේ මේ ශේෂ්ත්‍රයේ නොයෙක් සතුන් අහුලගෙන කනවා. ඇත්තට මේකත් අපිට ජෛව විද්‍යාත්මක පරිබෝධ පාලනයට උදව් කරනවා. මේ තියෙන්නේ අපි අර කලින් කතා කරපු විදිහට බිම් සකස් කරාට පස්සේ ජලය බැඳ තිබු කුඹුරක්. මේ විදිහට වාරි මාර්ගවලදී නම් ජලය හරවන්න පෙර අපි බිම් සකස් කරලා තියාගත්තොත් අපිට ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. නමුත් අවසානාව තමයි අපේ බොහෝ ගොවීන් කොච්චර අවස්ථාව තිබ්බත් බලාගෙන ඉන්නවා කන්න රැස්වීම් තියලා ජලය නිකුත් කරනකන් සීසෑම් කරන්න. මේක අපි රටේ සම්පතක් නැත්නම් සම්පතක් වුණ ජලය නාස්ති කිරීම. දැන් ඔබට පේනවා වියලි තත්ත්වයට බිම් සකස් කරගත්ත කුඹුරකට ජලය හරවලා තියෙනවා. දැන් අර මම කලින් කතා කරා වගේ මේ තියෙන පස් පිළිලි වල ඔබට පේනවා මේ තනකොළ යට වෙලා දැන් මේව තැම්බිලා තියෙනවා. මේකේ හිටපු පලිබෝධකයොත් විනාශ වෙනවා. තව දින කිහිපයක් යනකොට මේක ඉතාම හොඳ කොම්පෝස්ට් එකක් හැටියට පසට එකතු වෙනවා. ඒ නිසා මේ බිම් සකස් කිරීමේ අපි දක්වන සැලකිල්ල ඉතා වැදගත් වීවගාවේ අනාගතයේ තියෙන සාර්ථකත්වයට. මේ බිම් සකස් කිරීමේදී වැදගත්ම කාරණයක් තමයි මේ එක් බිම් සකස් කිරීමක ඉඳන් දෙවෙනි බිම් සකස් කිරීම සඳහා තියෙන කාල පරතරය. පළවෙනි බිම් සකස් කිරීම කරලා මේ විදිහට අවම වශයෙන් දින 10ක්වත් තියන්න පුළුවන් නම් හොඳයි. දින 14ක් 21ක් තිබොත් වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් බොහෝ දිනක් නැගෙන මැසිවිල්ල තමයි අපිට ජලය දෙන්නේ සුමාන 2යි. අපි කොහොමද ඔය කියන වැඩේ කරන්න කියලා. ඒ නිසා තමයි අපි පැහැදිලි කරන්නේ මේ සීසෑමට ජලය අවශ්‍ය නොවන බව. වැස්සෙන් පස්සේ ලැබෙන ඉතා කුඩා තෙතමනයක් පාවිච්චි කරලා පුළුවන් මේ පස් පිඩල පෙරලා තියන්න. එහෙමත් නැත්නම් අපි කලින් දැක්කා වගේ වියලි තත්ත්වයට තේ වුණත් අර කරමැටි කියන කරමැට්ට තියෙන ප්‍රදේශවල ඒක කරන්න අපහසු නම් පොඩි තෙතමනයක් ගියාට පස්සේ නැත්නම් එකපාරක් වතුර හරවලා අපිට පුළුවන් මේ බිම් සකස් කිරීම කරන්න. එසේනම් පළවෙනි බිම් සකස් කිරීම කරලා ජලය බැදලා දින 7ක් 10ක් පමණ කාලයක් තියලා අපිට පුළුවන් දෙවෙනි බිම් සකස් කිරීම කරන්න. එතෙන්දී අපි කරන්නේ රොටරේ කරන එක. හැබැයි රොටරේ කරද්දී විශේෂ කාරණයක් තියෙනවා. වර්ග තබාගත යුතු කාරණයක්. ජලයේ වැඩිපුර තියලා රොටරේ කරන්න හොඳ නැහැ. ඒතර වෙන්නේ පසේ තියෙන පෝෂක ටික සේදිලා අපි කුඹුර වතුර කැඩුවට පස්සේ මේක පාවෙලා අහකට යනවා. පළවෙනි බිම් සකස් කිරීම කළා මේ වතුර බඳින අවස්ථාවේ අපිට පුළුවන් මේ පසට පෝෂක ලබා දීම සඳහා පිදුරු එකතු කරන්න. ඒ වගේම කොළ කොළාතු නැත්නම් කොළ පොහොර එකතු කරන්න පුළුවන්. සහ කරදහය එකතු කරන්න පුළුවන්. දෙවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ කරදහය එකතු කරන්න පුළුවන්. නැත්නම් දෙවෙනි බිම් සකස් කිරීම කරන අවස්ථාවේදී කරදහය එකතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම දෙවෙනි බිම් සකස් කරන අවස්ථාවේ පස්සට මේ 10 අඟුරු එකතු කරොත් ඊටාත්ම විශාල වාසි ගොඩක් මේ වගාවට ගන්න පුළුවන්. මේ 10 අඟුරු වල වෙනත් කාබනික පෝරවල නැති විශේෂ ගුණාංග තියෙනවා. එකක් තමයි වෙනත් කාබනික පෝර පස්සට දැම්මොත් ඒ ඊටා ඉක්මනින් දි รา පත් වෙනවා. හැබැයි 10 අඟුරු එහෙම ඉක්මනින් දි รา පත් වෙන්නේ නැහැ. මේක සෑහෙන කාලයක් පස්සේ තියෙනවා. අපිට තියෙන එක ගැටලුවක් අපේ පසේ පෝෂක රඳවා ගැනීමේ හැකියාව හරි අඩුයි. ඒ නිසා කොච්චර පෝෂක තිබ්බත් මේවා වැසි ජලයත් එක්ක සේදිලා දිය වෙලා අහකට යනවා. එහෙම නැත්නම් පසේ ගැඹුරට ජලයත් එක්ක පාතර ගිහිල්ලා පාංශු කලාපෙන් අහකට යනවා. මේ නිසා පස තුල පෝෂක රඳවා ගන්න ඉතා වැදගත් දෙයක් තමයි මේ 10 අඟුරු. ඊට අමතරව මේ 10 අඟුරු වල තියෙනවා සිලිකන්. මේ සිලිකන් ගොයන් ගහට උරා ගත්තාම ගොයන් ගහ ශක්තිමත් වෙනවා. කෘමි හානිය අඩුයි, පලිබෝධ හානිය අඩුයි. ඒ නිසා ඒ පැත්තලුත් මේ 10 අඟුරු වැඩගත්. බොහොම පහසුවෙන් Tamanට ගෙදරදී මෙවැනි බැරල් එකක් නැතුව කොහොමද 10 අඟුරු සකස් කරගන්න කියන එක තමයි අද මම කතා කරන්න සූදානම් වෙන්නේ. මේ විදිහට අපිට පුළුවන් ගොඩබිම හරි ලියද්දේ හරි 10 අඟුරු වල ගහගන්න. සාමාන්‍යයෙන් අපිට මේ ඉන මට්ටමට උසර මේ ගොඩක් ගහගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ගහගත්ත ගොඩක් උඩ පොඩි වලක් කාරලා අපිට පුළුවන් මෙතනින් හොඳින් ගිනි ගන්න පොල් කට්ටක් තියන්න. මේ විදිහට ගිනි ගන්න පොල් කට්ටක් තිබ්බහම මේ 10 ගොඩේ ගින්දර පත්තු වෙලා මේ 10 ටික අඟුරු බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොඩි 10 ප්‍රමාණයක් පාවිච්චි කරොත් පැය 3-4කදී මේක අඟුරු කරගන්න පුළුවන්. අපි මේ අඩි 3ක් පමණ උස ගොඩක් ගැහුවොත් හවස 6ට විතර මේ වගේ ගින්දර තිබ්බොත් පහුවදා උදේ 6ට විතර අපිට නිවල දාන්න පුළුවන්. අතරමඟදී මේක කලවම් කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. එතකොට මේක ගිනි ගැනීම උඩින් සිදුවෙන නිසා 10 ගිනිගෙන පිච්චෙන්නේ නැහැ. 10 ක්‍රමානුකූලව අඟුරු බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් වියලි කාලයකදී වුණත් 10 අඟුරු පස්සේ තියෙන ගොයන් මුල් වලට අවශ්‍ය කරන තෙතමනේ රඳවලා තියාගන්න පුළුවන්. අපි කියනවා කිලෝග්‍රෑම් එකක් 10 අඟුරු වලට පුළුවන් කියලා ලීටර් 5ක් තරම් ප්‍රමාණයක් ජලය රඳවා ගන්න. මේ විදිහට බිම්ස් පළවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ අපිට පුළුවන් මේ කුඹුරට පිදුරු තුනී කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුඹුරේ පිදුරු තිබුණොත් අපි කියනවා අපි ඒකාබද්ධ අස්වැන්නලෙන් අස්වැන්න ගොයන් කැපුවොත් වැටලා තිබුණොත් කුඹුරු සීසන අවස්ථාවේ වැට කළා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් සීසමෙන් පස්සේ මේ වගේ පිදුරු තුනී කරලා දාන්න. ඒත් එක්කම ග්ලිටසිඩ් එකේ කොළ අතු කෙනෙකුට ඔසවා ගන්න පුළුවන් ප්‍රමාණය කොළ අතු මිටි 30ක් 40ක් අක්කරයකට දැම්මොත් අපිට මේකෙන් පුළුවන් විශාල පෝෂක ප්‍රමාණයක් නැත්නම් නයිට්‍රජන් ප්‍රමාණයක් පස්සේ එකතු කරන්න. මොකද මේ ග්ලිසීඩියා කොළ වල 2% තරම් නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට දාලා දින කිහිපයකට පස්සේ මේ කොළ ටික හැදුණාන් පස්සේ අපිට පුළුවන් අර ඉපල් ටික ඉවත් කරලා දෙවෙනි බිම් සකස් කිරීමේදී මේක යට කරලා දාන්න. එළමෙන යල්කන්නේදී වීවගාවේ ඔබේ කුඹුරේ පස ක්‍රමානුකූලව සකස් කරගන්නේ නම් සාර්ථක ආශ්‍රයනකට යා හැකි වෙනවා.